අයිබුවන් 2021 තක්සේරු වර්ෂයේ කවුල් ව්‍යාපාර ආදැම්බදු ප්‍රකාශනයේ දත්තතුවත් කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම හවුල් ව්‍යාපාර ප්‍රකාශනය දැනටමත් දේශීය ඇදම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවියේ ඔබට බලාගැනීමේ හැකියාව තියෙනවා. මෙම හවුල් ව්‍යාපාර ප්‍රකාශනයේ පළවෙනි පිටුව මෙන්න මේ ආකාරයට සමන්විත වෙන්නේ. මෙහි කොටස් හතරකින් යුක්ත වෙනවා. පාර්ට් ඒ, පාර්ට් බී, පාර්ට් සී, පාර්ට් ඩී කියලා. මේ කොටස් හතරේ පළවෙනි කොටසේ ආදායම් පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට තියෙන්නේ. දෙවෙනි කොටස පාර්ට් බී වල සුසුකම් ලබන දීමන ඇතුළත් කිරීමට, පාර්ට් සී වල බදු ගණනය කිරීම සම්බන්ධ විස්තර ඇතුළත් කිරීමට සහ පාර්ට් ඩී වල නිදහස් ආදායමක් තියෙනවා නම් ඒ නිදහස් ආදායම ඇතුළත් කිරීම සඳහා තමයි ඒ කොටු ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මෙහි මුලින් බදු ගන්නාගේ හැඳුනුම්පත් අංකය සහ ඒ ලිපිණය ඇතුළත් කිරීමට ඉඩ තියලා තියෙනවා. මෙන්න මේ ස්ථානයේ ඔබට බලා ගන්න පුළුවන් ඔබේ හැඳුනුම්පත් අංකය, ඔබේ බදු ගන්නාගේ හැඳුනුම්පත් අංකය සටහන් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊට අමතරව ලිපිණය බොහෝ විට මේ ඔබට ලැබෙන අවස්ථාවේදී ඒ මුද්‍රණය කිරීමෙන් පසුවයි ඔබට ලැබෙන්නේ. මේ තියෙන්නේ එහි දෙවෙනි කොටස. මෙහි ඔබ සාමාන්‍ය සියලුම බදු ප්‍රකාශන වල මේ කොටස් අතුලත් වෙනවා. මේකේ පාර්ට් ඒ වල ඔබ යම් කිසි සහයෝගයක් ලබා ගත්තා නම් වෙනත් පිටස්තර පාර්ශවයකින් ඒ පුද්ගලයාගේ විස්තර අතුලත් කිරීම සඳහා තමයි පාර්ට් ඒ කොටස තියෙන්නේ. පාර්ට් බී තියෙන්නේ ඔබගේ විස්තර අතුලත් කිරීමට. අනිවාර්යයෙන්ම ඔබ සහයෝගයක් ලබා ගත්තා නම් මේ කොටස් දෙකම සම්පූර්ණ කිරීමෙන් පසු වාර්තාව බාර දිය යුතුයි. සහයෝගය ලබා ගත්තේ නැත්නම් උඩ කොටස අතහැර ඔබට පුළුවන් මේ කොටස ඇතුව මේ පමණක් පුරවා දේශාදම් දෙපාර්තමේන්තුවට වාර්තාව බාර දෙන්න. ඒ වගේම මෙහි මේ තියෙන්නේ ෂෙඩියුල්ස්. මේ ෂෙඩියුල් 1 උපලේඛන 1, උපලේඛන 1, උපලේඛන 2, උපලේඛන 3, උපලේඛන 4, උපලේඛන 5 වශයෙන් සහ උපලේඛන 6, 7 වශයෙන් උපලේඛන 7ක් කට මේක සමන්විත වෙනවා. නමුත් පිටු මේ පිටු එතරම් නැහැ. පිටු තියෙන්නේ උපලේඛන සම්බන්ධයෙන් වෙනකොට පළවෙනි පිටුව, පළවෙනි උපලේඛනය සහ පළවෙනි උපලේඛන තුලත් වෙන පිටුව, ඊළඟට එහි දෙවෙනි උපලේඛනයත් කොටසක් තියෙනවා. ඒ වගේම උපලේඛන 2, 3 පිටුවේ තියෙන්නේ 4, එතකොට පිටු 3යි, පිටු 4යි. එතකොට උපලේඛන සමන්විත වෙන්නේ පිටු 4කින්. මෙහි උපලේඛනවල වෙන වෙනම මම විස්තර කියන්නම්. මෙහි මුලින්ම ෂෙඩියුල් 1 කියන එකේ උඩ බදු ගෙවන්නාගේ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මෙහි බදු ගෙවන්නාගේ හැඳුනුම් පත් අංකය නැවත ඇතුළත් කිරීම සඳහා මෙහි උඩ තියලා තියෙනවා. ඒ වගේම උපලේඛන 2A සියලුම පාර්ට්නර්ෂිප් එකෙන් ලැබෙන ආදායම් පිළිබඳව පාර්ට්නර්ස්ලට වෙන්වෙන් වශයෙන් ඒ පාර්ට්නර්ස්ලට ඒ ආදායම් බෙදී යාම පිළිබඳ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි පාර්ට් ඒ කියන කොටස සමන්විත වන්නේ. ඊළඟට පාර්ට් බී වල මේ තියෙන්නේ 2B වල තියෙන්නේ පාර්ට්නර්ෂිප් එකේ නිදහස් ආදායම්. මේ නිදහස් ආදායම් කොයි විදිහෙද පාර්ට්නර්ස් අතර බෙදා දීලා තියෙන්නේ කියලා ඒ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි තියෙන්නේ. එතකොට ෂෙඩියුල් 3 නැත්නම් උපලේඛන 3 පාර්ට්නර්ෂිප් එකේ හෝල් ව්‍යාපාරයේ ගෙවන ලද ආදායම් බදු සම්බන්ධයෙන් විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි ඉඩ දීලා තියෙන්නේ. 3A කියන කොටසේ හවුල් ව්‍යාපාරයේ යම්කිසි ආයෝජනවත්කමක් උපලබ්ධ වීමෙන් ලාභයක් ලැබලා තියෙනවා නම් නැත්නම් කැපිටල් ගේන් එකක් අපි කියලා කියනවා, කැපිටල් ගේන් එකක් උපලබ්ධ වීමෙන් ලාභයක් ලැබලා තියෙනවා නම් ඒ මත ගෙවන ලද බදු පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට. පාර්ට් B තියෙන්නේ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් AIT. ඒ කියන්නේ ඔබ විසින් යම්කිසි පුද්ගලයෙකුට ආයතනයකට නැත්නම් මූල්‍ය ආයතනයකට ලබා දීලා තියෙනවා නම් ප්‍රකාශනයක් ඔබගේ වෙනුවෙන් ඒ රඳවා ගැනීම බදු අඩු කරන්න කියලා
එහෙම අඩු කරලා තියෙන අවස්ථාවක පමණයි මේ පාඩ් බී අදාළ කරගත හැක්කේ. පාඩ් බී අදාළ කරගත හැකි එහෙම අඩු කළා ඔබ වෙනුවෙන් ඒ අදාළ ආයතනය විසින් ඔබට සහතිකයක් නිකුත් කරලා තියෙනවා නම් ඒ මත ඔබට පුළුවන් බදු ඒ සම්බන්ධයෙන් එතු කරුණු ඇතුළත් කරන්න මේ තුන්වෙනි උපලේඛනය B කියන කොටසේ. එතකොට තුන්වෙනි උපලේඛනය C කියන්නේ පාර්ට්නර්ෂිප් එක. අපි දන්නවා 2020 ජනවාරි පළවෙනිදාෙන් පස්සේ සාමාන්‍යයෙන් ආදායම් බදු බෙදියාවට යටත් වෙනවා හවුල් ව්‍යාපාරය. ඒතර ඒ හවුල් ව්‍යාපාරය මගින් කරන ලද සොතක් සේරු ගෙවීම් තමයි පාර්ට් C කියන කොටසේ නැත්තම් උපලේඛන 3C වල ඇතුළත් කිරීම සඳහා ඉඩ දීලා තියෙන්නේ. එතකොට උපලේඛන 4 අදාළ වෙන්නේ බදු ගණනය කිරීම සහ අදාළ බදු බැර බදු බැර ලබා දීම සඳහා. එතකොට මේ උපලේඛන 4 පාර්ට්නර්ෂිප් එකේ ටැක්සබල් ඉන්කම් එක ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඒ 4A කියන කොටසේ 4A වල ඒ ඇතුළත් කරලා ඒ බදු ගණනය කිරීමක් බලමු උදාහරණයක් එක්ක කොහොමද ඒකට ඇතුළත් කරන්න කියලා. එතකොට පාඩ් 4B වල අදාළ බදු බැර ජීවන ලද බදු පිළිබඳ විස්තර ඇතුළත් කිරීම සඳහා තියෙන්නේ. එතකොට 5වෙනි උපලේඛනය ඇතුළත් වෙන්නේ ඒ අදාළ ජීවන ලද බදු සහ සුදුසුකම් ලබන දීමනා හවුල් කරුවන් අතර කොයි විදිහටද බෙදී යන්නේ කියන එක ඇතුළත් කිරීම සඳහා තමයි 5වෙනි උපලේඛනේ ඒ කොටස තියෙන්නේ. ඒ වගේම යම් කිසි සුදුසුකම් ලබන දීමනා B කොටසේ තියෙන්නේ සුදුසුකම් ලබන දීමනා සහ APIT AIT කියන්නේ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස්. යම් කිසි මම කිව්වා වගේ අර යම් කිසි ආයතනයකට ඔබ ලබා දීලා තියෙන ප්‍රකාශනයක් ඒ ආයතන විසින් බදු අඩු කරලා තියෙනවා නම් ඒ බදු අඩු කරන ලද බදු පිළිබඳ විස්තර ඇතුළත් කිරීම ඇතුළත් කරායින් පස්සේ ඒවා කොයි ආකාරයකද පාර්ට්නර්ස්ලා අතර බෙදෙන්නේ කියන එක දක්වන්න තමයි උපලේඛන 5B වල සඳහන් වන්නේ. උපලේඛන 6 යම්කිසි අලාභයක් තිබුණා නම් ඒ අලාභය පිළිබඳ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි මේ උපලේඛන 6 ලබා දීලා තියෙන්නේ. ඔබ දන්නවා මේ අලාභ අඩු කිරීමේ විධිවිධාන වලට යටත්ව තමයි මේ උපලේඛනය සකස් කරලා තියෙන්නේ. යම් විදිහකින් පාර්ට්නර්ෂිප් එකට ලොස් එකක් තිබුණොත් ඒ ලොස් එක පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට. නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් තනි පුද්ගලයන් සහ එහෙම නැත්නම් සමාගම් වලට මේ අලාභ ගමන්ට ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබුණත් හවුල් ව්‍යාපාරවල අලාභ ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැහැ. හවුල් ව්‍යාපාර අලාභ ඒ අදාළ වර්ෂය තුළදී හවුල් කරුවන් අතර අලාභයේ බෙදී ලාභ බෙදන විදිහ අනුපාතයෙන්ම හවුල් කරුවන් අතර අලාභයක් බෙදී යා යුතුයි. එම අලාභයක් තිබෙනවා නම් මේ අලාභය ඉදිරියට ගෙන යා හැක්කේ හවුල් කරුවන් අතින්. එහෙම නැත්නම් හවුල් කරුවන්ට තමයි ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිරියට ගෙන යාමක් සම්බන්ධයෙන් නෙමෙයි මේ ලොස් මේ ෂෙඩියුල් එක තියෙන්නේ. මේක තියෙන්නේ ඒ අදාළ ලොස් ඩිඩක්ෂන් රූල් නැත්නම් අපි කියනවා අලාභ අඩු කිරීමේ විධිවිධාන. යම් දැන් ව්‍යාපාරික අලාභයක් ඕනෑම ලාභයකින් අඩු කරන්න පුළුවන්. ඒ වගේම ආයෝජන අලාභ අඩු කිරීමේ හැකියාව තියෙන්නේ ආයෝජන ලාභයෙන් පමණයි සහ ප්‍රාග්ධන ලාභ වලින් පමණයි. ඒතර ප්‍රාග්ධන ලාභ අඩු කිරීමේ හැකියාවක් නැහැ ආයෝජන ලාභ වලින් අඩු කරන්නත් බෑ ප්‍රාග්ධන ලාභ. ඒ වගේම ව්‍යාපාර ලාභ වලින් අඩු කිරීමේ හැකියාවක් නැහැ. ඒතකොට මේ ආකාරයට මේ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි මේ අලාභ ප්‍රකාශනය තියෙන්නේ. ඊළඟට පාර්ට්නර්ෂිප් එකේ ඩීටේල්ස් ඔෆ් මේ 7වෙනි උපලේඛනයේ තියෙන්නේ ඒ අදාළ ගිණුම් අනුව විස්තර ඇතුළත් කිරීමට. ඒ කියන්නේ පාර්ට්නර්ෂිප් එකේ පිරිවැටුම ඒ වගේම නිදහස් පිරිවැටුම අනිකුත් වියදම් පරිපාලන වියදම් බෙදා හැරීමේ වියදම් සහ මූල්‍ය වියදම් සම්බන්ධයෙන් විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි ඒ විස්තර ඇතුළත් කිරීමට. ඒ වගේම බැලන්ස් ෂීට් එකේ නැත්තම් පාර්ට්නර්ෂිප් එකේ තියෙන වත්කම් සහ වගකීම් පිළිබඳව නැත්තම් වත්කම් පිළිබඳව විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි මේ ඊළඟ කොටු සකස් කරලා තියෙන්නේ. ඒ ගිණුම් කරන අනුව ඇතුළත් කිරීම ඒ විස්තර ඇතුළත් කිරීම අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව තියෙනවා ඒ අදාළ උපලේඛන මේ ඔබ විසින්
අත්සන් කර ඒ විස්තර ඇතුළත් කොට ඔබිසින් අත්සන් කර මෙන් පස්සේ දෙපාර්තමේන්තුවට භාර දිය යුතුයි. දැන් අපි බලමු මේ උදාහරණය. මේ උදාහරණයේදී 2020-21 තක්සේරු වර්ෂයේ නිමල් සහ කමල් කියන පුද්ගලයන් දෙදෙනා විසින් පවත්වාගෙන යන මේ හවුල් ව්‍යාපාරයේ ආදායම් පිළිබඳ විස්තර තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. මේකේ ඔහුන් කරන මේ ව්‍යාපාරයෙන් ග්‍රොස් ප්‍රොෆිට් ෆ්‍රොම් ට්‍රේඩ් මේ ව්‍යාපාරයෙන් මේකට ලැබිලා තියෙන දලලාභයක් මිලියන 28,300ක. ඒ වගේම හවුල් ව්‍යාපාරයට ඍජුවම සම්බන්ධ නැතිව කුලි ආදායමක් ලැබිලා තියෙනවා. එහෙනම් ඒක ව්‍යාපාර ආදායමක් හැටියට අපි සලකන්න බෑ. ඒක කුලි ආදායමක්. ඒ කුලි ආදායමක් තියෙනවා මිලියන 2.4ක. ඊට අමතරව එක් සමාගම් විසින් තමන්ගේ ලාභ මත බෙදාහරින ලද 114ක්, ඒ කියන්නේ මිලියන 1.4ක මුදලක් පාර්ට්නර්ෂිප් එකකට හවුල් ව්‍යාපාරට ලැබිලා තියෙනවා. ඊළඟට සේල් ඔෆ් කෝටඩ් පබ්ලික් ෂෙයාර්ස් ලැස්තුගත සමාගම් කොටස් විකිණීමෙන් ලැබිල ලාභය 106ක් තියෙනවා. ඔබ දන්නවා ඒ ලාභය මැදින් නිදහස්. ඊළඟට ට්‍රෙෂරි බිල්ස් වලින් ඉන්ට්‍රස්ට් එක හම්බෙලා තියෙනවා 108ක්. පාර්ට්නර්ෂිප් එකේ ස්ථාවර තැන්පතු මගින් හම්බෙලා තියෙනවා 1.475. ඒතර මුළු ආදායම 34,975ක් ලැබිලා තියෙනවා මේ පාර්ට්නර්ෂිප් එකට. ඒ වගේම වේදම් අඩු කරාට පස්සේ පාර්ට්නර්ෂිප් එකේ නෙට් ප්‍රොෆිට් එක ශුද්ධ ලාභය ගිණුම් අනුව මිලියන 13,240යි. දැන් මෙතන අවතරීක විස්තර ලබා දීලා තියෙනවා. මෙම ගිණුම් අනුව ශුද්ධ ලාභය ඇතුළත් ගණනය කිරීමේදී මෙන්න මේ ගණනේ මෙන්න මේ කොටස් මේකෙන් අඩු කරලා තියෙනවා කියලා මෙතන කියනවා. ඒ කියන්නේ මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ට ගෙවන ලද වැටු මිලියන 2.8ක්, ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක් වන කමල් මහතාට ගෙවන ලද යාගින් ලබාගත් ණයක් මුදලක් මත ගෙවන ලද 435,000ක්. ඔබ දන්නවා මේ හවුල් ව්‍යාපාරයේ 53 මිලියන ගණතිරය යටතේ මෙම අඩු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නැවත ලාභයට තුලත් කළ යුතුයි. ඒ වගේම අතිරේක විස්තරයක් තියෙනවා මේ හවුල් ව්‍යාපාරයේ විසින් යම්කිසි හවුල් ව්‍යාපාරයේ ඉඩමක් මේක හවුල් ව්‍යාපාරයට භාවිතා කරලා නැහැ, ආයෝජනවත්කමක් හැටියට පවත්වාගෙන ගිහින් තියෙන්නේ. මේ ආයෝජනවත්කමක් හැටියට තියාගෙන හිටපු ඉඩමක් විකිණීම නිසා ලාභයක් උද්ගත වෙලා තියෙනවා. ඒ ලාභය මෙතන ගණනය කිරීම සඳහා දත්ත ලබා දීලා තියෙනවා. ඊළඟට හවුල් ව්‍යාපාරය විසින් රජයේ රෝහලකට ලබා දීලා තියෙනවා 102ක පරිත්‍යාගයක්. ඒ වගේම කරුණු අනුව මේ හවුල් ව්‍යාපාරයේ තමන්ගේ සියලුම බදු 2021 9:30 වෙනකොට ගෙවා අවසන් කරලා තියෙනවා. අපි බලමු මේක කොහොමද මේකේ කම්පියුටේෂන් එක හදන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලම මේ පවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ලාභය හොයාගන්න ඕනේ, ව්‍යාපාර ආදායම. ඒ ව්‍යාපාර ආදායම හොයාගන්නකොට අපි මුලින්ම පටන් අරගත්ත ශුද්ධ ලාභයෙන්. ශුද්ධ ලාභයේ මිලියන 13,240යි. මේකෙන් ඉවත් කරා ආයෝජන ලාභ, විශේෂයෙන්ම කුලි ආදායමක් තියෙනවා. ඒ කුලි ආදායම අපි ඉවත් කරා, ලාභාංශ ලාභ ඉවත් කරා. ඒ වගේම නිදහස් ලාභයක් තියෙනවා කෝටඩ් ෂෙයාර්ස්, ඒක ඉවත් කරා. ට්‍රෙෂරි බිල්ස් ඉන්ට්‍රස්ට්, FD ඉන්ට්‍රස්ට් අපි අයින් කරා. මේවා හවුල් ව්‍යාපාරයේ ආයෝජන ආදායම් හැටියට සලකලා. ඊට අමතරව නිමල් සහ කමල්ට ගෙවන ලද 128ක මුදල නැවත ලාභයට එකතු කරා. ඒ වගේම කමල්ට ගෙවන ලද පොලිය, කමල්ගෙන් ලබාගත් ණය මත ගෙවන ලද පොලිය නැවත ලාභයට ඇතුළත් කරා. ඒ වගේම රජයට කරන ලද පරිත්‍යාග, ඔබ දන්නවා පරිත්‍යාග සුසුකම් ලැබෙන ගෙවීමක්. ඒ සාමාන්‍යයෙන් ව්‍යාපාර ආදායම ගන්න එකනකොට අඩු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒකත් එම 102ත් එකතු කරාට පස්සේ පාර්ට්නර්ෂිප් එකේ සම්පූර්ණ ව්‍යාපාර ලාභය මිලියන 10ක් හැටියට තමයි අපිට දකින්න ලැබෙන්නේ. එතකොට ඊට අමතරව පාර්ට්නර්ෂිප් එකේ ආයෝජන ලාභ තියෙනවා. කුලි ආදායම 2.4යි.
ලාභාංශ අපි දන්නවා මේ දැන් ලාභාංශ වලින් ඉස්සනම් ලාභාංශ ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් එක අවසන් රදවා ගැනීම ගෙවීමක් නමුත් දැන් ලාභාංශ රදවා ගැනීම අවසන් රදවා ගැනීමක් නෙමෙයි ඒ අදාළ සමාගම විසින්ම එයා ඔහුගේ ඒ සමාගමේ ලාභය මත ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන ලාභාංශ තමන්ගේ බදුවන ආදායමේ නැත්නම් තක්සේරුන ආදායමේ කොටසක් බවට පත් වෙනවා ඊළඟට පොලි ආදායම සම්පූර්ණ පොලි ආදායම 2275යි එතකොට සම්පූර්ණ ආයෝජන ආදායම් තියෙනවා 6යි මිලියන 6යි ඒ කියන්නේ 60 ලක්ෂ 75000ක් ඊට අමතරව මේ කැපිටල් ගේන් එකක් තිබුණා අපි දැක්කල් හවුල් ව්‍යාපාරයේ ඉඩමක් තිබුණා ඉඩම විකුණලා තිබුණා 2020 තක්සේරු වර්ෂය තුල එතකොට ඒ ඉඩම විකුණලා තිබ්බේ මිලියන 9.5ට එතකොට මේක ආයෝජනවත්කමක් හැටියට පවත්වාගෙන යන නිසා මේ හවුල් ව්‍යාපාරයට හැකියාවක් තියෙනවා සැප්තැම්බර් 30 තිබිච්ච වෙළඳපොළ වටිනාකම ඒ ඉඩමේ කොස්ට් එක නැත්තම් ඒ ඉඩමේ පිරිවැය හැටියට ලබා ගැනීමට එතකොට ඒ පිරිවැය අඩු කරලා පස්සේ මෙම ඉඩමේ විකිණීමෙන් ලැබෙන ලාභය 2.5ක් තියෙනවා ලක්ෂ 25ක් තියෙනවා ඒ 25ත් අපි අතුලත් කරාට පස්සේ සම්පූර්ණ හවුල් ව්‍යාපාරයේ ආයෝජන ලාභ මිලියන 8.575ක් තියෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයේ සම්පූර්ණ ආදායම 18 මිලියන 185 ලක්ෂ 75000ක් වෙනවා. මිලියන 18.575යි. ඒකෙන් බදු ගණනය කිරීමේදී අපිට ඇතුළත් අඩු කරන්න පුළුවන් ඩොනේෂන්ස් කියන රජයට කරපු පරිත්‍යාග අපි අඩු කරනවා ලක්ෂ 2ක්. එතකොට රජයට කරපු පරිත්‍යාග ලක්ෂ 2 අඩු කරාට පස්සේ මිලියන 18.375ක් තමයි පාර්ට්නර්ෂිප් එකේ ටැක්සබල් ඉන්කම් එක වෙන්නේ. එතකොට මේ ටැක්සබල් ඉන්කම් එකෙන් ඇතුලේ තියෙනවා අපි දන්නවා ලක්ෂ 25ක් තියෙනවා නැත්නම් මිලියන 2.5ක් තියෙනවා ආයෝජනවත්කම උපලබ්ධීමේ ලාභ. ඒ එය 10% බදු අනුපාතයට අඩු වෙන්න ඕනේ. එතකොට ඒකට 10%ක් අඩු කරපුවාම 250000යි. ඊට අමතරව ඉතුරු වෙන ඉතිරි බදු වන ආදායමෙන් පළවෙනි මිලියනය ටැක්ස් එන්නේ නැහැ. ඒ මිලියනය 100% යටතේ ටැක්ස් එන්නේ. එතකොට ඒකට ටැක්ස් එකක් නැහැ. එතකොට ඉතුරු වෙන 14 මිලියන 14.875යි 6%ෙන් බද්ධට ඉවත් කරලා තියෙනවා. එතකොට 892,500ක් වෙනවා පාර්ට්නර්ෂිප් එකේ ආදායම් බද්ද. එතකොට මුළු ආදායම් බදු ගෙවිය යුතු බදු මුදල වෙනවා 250,000යි 892,500 එකතු කරපුවාම මිලියන 1,142,500ක්. අපි බලමු දැන් මේ විස්තර කොහොමද අපි හවුල් ව්‍යාපාර වාර්තාවට ඇතුළත් කරන්න කියලා. ඊට ප්‍රථම අපි මේ ස්ලයිඩ් එකෙන් දැක්වෙන්නේ මේ ව්‍යාපාර ලැබීම් කොහොමද නිමල් සහ කමල් අතර බෙදා දුන්න ආකාරය පිළිබඳව අපි දල සටහනක් ඇඳගත්තා. මේ විස්තර මේ ඔවුන් අතර බෙදී යාම පිළිබඳව විස්තර ඇතුළත් කරා. අපි දන්නවා හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ලාභය මිලියන 10යි. ඒක බෙදුන ආකාරය මේ මිලියන 10 වැටුප් හැටියට බෙදී ගිහින් තියෙනවා. ඒ වගේම ලෝන් ඉන්ට්‍රස්ට් එකක් හැටියට ගිනවා. එතකොට ඉතිරි කොටස තමයි මේ හවුල් කරුවන් දෙදෙනා අතර සමව බෙදා දීලා තියෙන්නේ. මේ විස්තර මුලින්ම සඳහන් කරන එකේ කියනවා මේ දෙදෙනා මේ ලාභ සමව බෙදා ගන්නවා කියලා. එතකොට එහෙනම් ඒ නිසා තමයි මේ දෙදෙනා අතර මේ ලාභය සමව බෙදා දීලා තියෙන්නේ ඉතුරු වෙන ලාභය. එතකොට මේ වැටුප් හැටියට ලබාගත් ප්‍රමාණය මම මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට කමල්ට තියෙන ඉන්ට්‍රස්ට් එක ලාභය ඔවුන් අතර බෙදී යාම ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. ඊට අමතරව ආයෝජන ලාභ මේ ආයෝජන ලාභ අපි සමව බෙදා දුන්නා මේ දෙදෙනාට කුලි ආදායම සමව බෙදලා දුන්නා. ඒ වගේම ලාභාංශ ආදායම සමව බෙදලා දුන්නා. ඒ වගේම පොලි ආදායම සමව බෙදා දුන්නාට පස්සේ ඔවුන්ට ආයෝජන ලාභ 6.75ක් තිබුණා. මේ 60,75,000 තිබුණා. 60,75,000 මේ ආකාරයට ඔවුන් බෙදාතර බෙදී ගියා. ඒ අනුව පුද්ගල මේ හවුල් කරුවන්ට ලාභය බෙදී යාම මෙන්න මේ ආකාරයට තමයි දක්වන්න පුළුවන්. ඊට අමතරව මේ ගෙවපු සුසුකම් ලබන දීමනාව 2,4 ලක්ෂ බෙදා දීලා තියෙනවා. ඊළඟට බදු ගෙවපු බද්ද 892,000 බද්ද
අපි ගෙවලා තියෙනවා මේ දෙන්න අතර බෙදා දීලා තියෙනවා සමසම ඕනේ මේ බෙදා දීලා තියෙන්නේ ඔවුන්ට ලැබුණු ලාභය අනුපාතය අනුව බෙදලා තියෙන්නේ. කියන්නේ මේ 892,000 892,500 අපි බෙදා දීලා තියෙන්නේ මේ දෙදෙනාට සම්පූර්ණ ආදායම 16.75යි. මේකෙන් නිමල්ට හම්බ වෙලා තියෙන්නේ ආදායම 880.20යි. ඒතර මෙන්න මේ ප්‍රමාණය තමයි මේ 892,500 නිමල්ට හිමි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 445,278යි. එතකොට කමල්ට හිමිලා තියෙනවා 447,222ක්. ඒ ආකාරයටම ඔහුට ලැබුණු ලාභය මෙතන උඩ 80.55 තමයි දක්වා තියෙන්නේ. 80.55.3. නමුත් මෙතන .3 මේ .3 මෙතනින් ගියාම අපිට ඒක නැවත අවශ්‍ය නැහැ. ඒින්දා ඒ විදිහට තමයි බෙදා දීලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ හවුල් ව්‍යාපාරයේ නිදහස් සහ හවුල් ව්‍යාපාරයෙන් බදු ගෙව්වට පස්සේ හවුල් කරුවන්ට නැවත ඒ වගකීමක් නොපෙරන කොටස් මේ නිකන් මෙතන දක්වලා තියෙනවා. මේකෙන් කිසිදු බලපෑමක් නැහැ හවුල් කරුවන්ගේ ආදායම් බදු බැඳියාව සම්බන්ධයෙන්. මොකද මේ විශේෂයෙන්ම කැපිටල් ගේන් ටැක්ස් එක හවුල් ව්‍යාපාරයෙන් ගෙව්වට පස්සේ ඒක අවසානාත්මක වෙනවා. එතකොට ඒ නිසා අපි මෙතන මේ දක්වලා තියෙනවා මේ හවුල් ව්‍යාපාරයේ කැපිටල් ගේන් එක මේ දෙන්න අතර මේ විදිහට බෙදා දීලා තියෙනවා. නමුත් මේක ඔවුන්ගේ ආදායමේ ප්‍රභවයක් වෙන්නේ නැහැ. මොකද මේක දැනටමත් බද්ධ ගෙවලා මේක අවසන් වෙන හින්දා හවුල් කරුවන්ගේ ප්‍රභවයක් වෙන්නේ නැහැ. නමුත් මෙතන දැක්වීමක් කරලා තියෙනවා. එතකොට නිදහස් ආදායම මේ දෙන්න අතර 133 බෙදලා දීලා තියෙනවා. හවුල් ව්‍යාපාරයෙන් ගෙවපු බද්ධ කැපිටල් ගේන් සඳහා ගෙවපු බද්ද මේ ආකාරයෙන් දෙන්න අතර බෙදා දීලා තියෙනවා. මතක තියාගන්න මේ නම් මේ බදු මෙන්න මේ 125,000 මේ හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධන ලාභ උද්ගත උපලබ්ධ වීම මත ගෙවන ලද බදු හවුල් කරුවන්ගේ බදු බැර හැටියට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බදු බැර මොකද මේ ආදායම් ඔවුන්ගේ ආදායමට ඇතුළත් වෙන්නේ නැහැ. බදු බැර එහෙමනම් ආදායම ඇතුළත් වෙන්නේ නැත්නම් ඔවුන්ට ඒ බදු බැර ලබා ගන්න බෑ. නමුත් මෙතන අපි මෙතන නිකන් මේ ප්‍රකාශනයේ මේක නිකන් ඇතුළත් කිරීමක් සිදු කරනවා. හොඳයි අපි බලමු කොහොමද මේ පාර්ට්නර්ෂිප් එකේ මේ දත් ඇතුළත් කරන්න කියලා. මේ පාර්ට්නර්ෂිප් එකේ පළවෙනි රිටර්න් එකේ මුල් පේජ් එක අපි මෙතන රෙසිඩන්ට් කියන කොටස තෝරගන්නවා. මෙතන ටින් නම්බර් එක ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම ලිපිනය සහ ඒ අදාළ කොටස් බොහෝ විට මුද්‍රණය වෙලා ලැබෙයි. ඒ ඇතුළත් කරන්න ඕනේ මේ පාර්ට්නර්ෂිප් එකේ පළවෙනි කොටස. ඔබ දන්නවා මේකේ ව්‍යාපාර ආදායම අපිට අපේ කැල්කියුලේෂන් එක අනුව මිලියන 10ක් තිබ්බා. එතකොට ඒ මිලියන 10 මේ කේජ් 10 වල ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ආයෝජන ලාභ තිබුණා වත්කම් ප්‍රාග්ධන වත්කම් උපලබ්ධ වීමෙන් ලැබෙන ලාභ හැර ඉතිරි ලාභ තිබුණා අපිට මතකයි. මෙතන 6,75,000ක්. ඒ 6,75,000 අපි මේ මෙතන ඇතුළත් කරලා තියෙනවා. එතකොට ආයෝජන වත්කම් උපලබ්ධ වීමෙන් ලැබෙන ලාභ 25,00,000යි. ඒ 25,00,000 මෙතන ඇතුළත් කිරීම පස්සේ සම්පූර්ණ ඇසසබල් ඉන්කම් එක හවුල් ව්‍යාපාරයේ තක්සේරුන ආදායම තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. මේ කොටස් මේ කොටු වල එකතුව තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට රජයට කරපු පරිත්‍යාගයක් තිබ්බා. ඒ පරිත්‍යාගය අපි ඉවත් කරා. ඉවත් කරාම මේ හවුල් ව්‍යාපාරයේ ටැක්සබල් ඉන්කම් එක 100,183,000 වෙනවා. 183,75,000 වෙනවා. 183,75,000 අපේ ගණනය කිරීම වලට අනුව නිවැරදි. මෙතන ටැක්සබල් ඉන්කම් එක 183,000,375,000. එතකොට ඒක තමයි මෙතන අපි මේ ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට පාර්ට්නර්ෂිප් එකේ අපි බදු ගණනය කිරීම කරා. පාර්ට්නර්ෂිප් එකේ බදු ගණන පළවෙනි මේකෙන් මිලියන 125ක් අපි දන්නවා ප්‍රාග්ධනවත්කම් උපලබ්ධ වීමෙන් තියෙන්නේ. ඒ නිසා ඒකට 10% බද්ද මෙතන ගණනය කරලා දැම්මා. ඒතර ඉතිරිය මත පළවෙනි මිලියනේට 0.0යි දෙවෙනි ඉතිරි සියල්ලක්ම 6.8% තමයි බද්දට ඉවත් කළේ. එතකොට මේ බද්ද මෙතෙන්ට ඇතුළත් කරගීමෙන් පස්සේ සම්පූර්ණ බදු මුදල මේ ඇතුළත් කරලා තිනවා. මම ඔබට උදාහරණේ මුලින් පැහැදිලි කරා මේ හවුල් ව්‍යාපාරයේ සම්පූර්ණ බදු ගෙවා අවසන් කියලා. ඒ නිසා ඒ අවසන් කරපු බදු මුදල ඇතුළත් කරා 110 කියන කොටුවට. මේ හවුල් ව්‍යාපාරයට 106ක අපි දැක්කා නිදහස් ආදායමක් තියෙනවා. ඒ කියන්නේ
ලයිස්තුගත නිල සමාගම්වල කොටස් විකිරීමෙන් ලැබෙනු ලාභය එම ලාභේ නිදහස් එම ලාභය ඇතුළත් කරලා තියෙනවා 130 කියන කොටුවේ. තරක් බලමු හවුල් ව්‍යාපාරයේ උපලේඛන ඊළඟට මේ මේ තියෙන කොට දෙවෙනි කොටස මම මේ ගැන විස්තර කරන්න කරා ඔබ පිළියෙල කරා නම් ඒ සම්බන්ධයෙන් අතෝ මේ මේ කොටස් සම්පූර්ණ කිරීමෙන් පසු උත්තම වාර්තා බාර දෙන්න ඕනේ. අපි බලමු උපලේඛන වලට කොහොමද ඇතුළත් කරන්නේ කියලා. මේ පළවෙනි උපලේඛනයේ ඉස්සෙල්ලාම ඔබේ හවුල් ව්‍යාපාරයේ ටින් නම්බර් එක නැත්තම් හවුල් ව්‍යාපාරයේ බදු ගෙවන්න හඳුනා ගැනීම අංකය ඇතුළත් කරන්න ඕනේ. ඊට අමතරව ඒ නිමල් කියන්නේ දැන් අපි හැමතිස්සම මේ A කියන්නේ නිමල් B කියන්නේ කමල්. ඒ A කියන කෙනාගේ විස්තර ඇතුළත් කරන්න ඕනේ. නිමල්ගේ විස්තර, නිමල්ගේ හැඳුම්පත් බදු ගෙවීමේ හැඳුම්පත් අංකය, ඔහුගේ ඩෙන්ටි කාඩ් නම්බර් එක, ඒ වගේම මේ දෙන්න අතර ලාභ බෙදා යාමේ අනුපාතය. ඒක අපි දන්නවා 50% ගන්න තමයි දෙන්නට සමසම ඔබ දෙන්නේ. ඒක 50% ගන්න තමයි දාලා තියෙන්නේ. ඊළඟට කමල් ගෙත් විස්තර ඇතුළත් කරලා. ඒකට දැන් හැමදෙස්සම මේ A සහ B කියන්නේ A කියන්නේ නිමල්, B කියන්නේ කමල්. ඒතොර අපි බලමු මේ දෙන්න අතර කොහොමද මේ ලාභය බෙදා දීලා තියෙන්නේ කියලා. ඒතොර මේ ලාභය බෙදා දීලා තියෙනවා පළවෙනි එක මේ දෙන්න අතර ලාභය බෙදා දීලා තියෙනවා වැටුප් සහ වැටුප් හැටියට. මේ වැටුප් හැටියට බෙදා දීලා තියෙනවා මිලියන 2.8ක්. ඒ බෙදා දීලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට 1.6යි 1.2යි. ඊළඟට කමල් නිමල්ට නැහැ පොලි ආදායම් කියන්නේ හවුල් ව්‍යාපාරෙන් පොලියක් ගෙවලා නැහැ නිමල්ට. හැබැයි කමල්ට ගෙවලා තියෙනවා 435,000ක්. එතකොට ඒ මුදල තමයි මේ පස්වෙනි කිටුවේ ඇතුළත් කරලා තියෙන්නේ. මේ කොටුවේ ඇතුළත් කරන්න තියෙන්නේ ඒ අදාළ පොලි ආදායම ඉන්වෙස්ට්මන්ට් නැත්නම් ඉන්ට්‍රස්ට් ඔන් ලෝන් කැපිටල් එක නැත්නම් ලෝන් එක මත ගෙවන ලද පොලියක් තියෙනවා නම් ඒ පොලිය ඇතුළත් කරන්න තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ දෙක අඩු කරාම මිලියන 10න් ඉතුරු වෙනවා ඒ හවුල් ව්‍යාපාරයේ බිස්නස් ප්‍රොෆිට් එක. ඒ බිස්නස් ප්‍රොෆිට් එක දෙන්න අතර බෙදා දුන්න ආකාරය තමයි මේ කොටුවෙන් දක්වලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොගෙම එකතුව, මේ තුනේම එකතුව තමයි මේ මේ කොටුවේ දක්වලා තියෙන්නේ. මේ 16යි මේ දෙකේ එකතුව මෙතන දක්වලා තිනවා. මේ මේ තුනේ එකතුව මෙතන දක්වලා තිනවා. ඒතර මේ ඔක්කොම බිස්නස් ප්‍රොෆිට් එක මිලියන 10ක්. අපේ කම්පියුටේෂන් එකත් එක්ක මේක සංසන්දනය කරාම මේක නිවැරදි. ඒතර මිලියන 10 මේ විදිහට තමයි බෙදා දීම සිදු කරලා තියෙන්නේ. ඊට අමතරව හවුල් ව්‍යාපාරයේ අපි දැක්කා ආයෝජන ලාභ තියෙනවා. ආයෝජන ලාභ තිබුණා මිලියන 160ක්, 6,75,000ක්. ඒ දෙක අපි බෙදුවා ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ ඒ සහ බී අතර. එතකොට වෙනත් ආදායම් හවුල් ව්‍යාපාරයට නැහැ. ඒ නිසා හවුල් ව්‍යාපාරයේ වෙනත් ආදායම් නැති නිසා අපි කොටුවේ යම් කිසි දෙයක් ඇතුළත් කරලා නැහැ. කිසිවක් ඇතුළත් කරලා නැහැ. එතකොට පාර්ට්නර්ෂිප් එකේ සම්පූර්ණ ආදායම අපි දන්නවා කැපිටල් ගේන් හැර, ඒ කියන්නේ ප්‍රාග්ධනවත්කම් උපලබ්ධීමෙන් ලැබෙන ලාභ හැර අනිකුත් ආදායම්, ඒ කියන්නේ මේ 60 65යි සහ මේ මිලියන 10 එකතුව මෙන්න මේ ආකාරයට තමයි දෙන්න අතර බෙදා දීලා තියෙන්නේ. ඒ බෙදා දීම විස්තර මේ සම්පූර්ණ එකතුව මෙතන ෆ්ලැට් කරලා තියෙනවා. ඒ විස්තරය තමයි මේ කොටුවේ ඇතුළත් කරලා තියෙන්නේ. ඊට අමතරව අපි මෙන්න මෙතන මේ මේක මම කිව්වා මේක බලපෑමක් නැහැ. කියන්නේ හවුල්කරුවන්ට මේ ආදායම නැවත බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක ඩික්ලරේෂන් එකක් හැටියට මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒ හවුල් ව්‍යාපාරයට ආයෝජනවත්කම් උපලබ්ධීමේ ලැබෙන ලාභ අපි දන්නවා 225,000යි 250,000 මේ ආකාරයට දෙන්න අතර බෙදු හැටියට සඳහන් කරලා තියෙනවා. ඒක තමයි ඒ උපලේඛනයේ එතන සඳහන් කරලා තියෙන්නේ. එතකොට දෙවැනි උපලේඛනයේ කොට මේ මම ඵල මේ පිටුව මම කොටස් දෙකක් හැටියට මේ ස්ලයිඩ් එකේ පෙන්වලා තියෙන්නේ. මේ දෙවැනි උපලේඛනයේ තියෙන්නේ නිදහස් පළවෙනියෙන් දෙවැනි උපලේඛනයේ B කොටසේ තියෙන්නේ නිදහස් ලාභ බෙදා දුන්න ආකාරය. නිදහස් ලාභ බෙදා 106ක් තිබුණා. ඒ ලාභය බෙදා දීලා තියෙනවා. මේ විදිහට මේවා ඔක්කොම ඒ පිළිබඳ විස්තර ප්‍රකාශනයක් පමණයි. මේක නැවත ඔවුන්ට බද්ධට රැත්වීමක් නැහැ. එතකොට ඒකේ ප්‍රාග්ධන ලාභය කියන අපි ඊළඟට තුන්වෙනි උපලේඛනයේ මුලින්ම තියෙනවා ප්‍රාග්ධන වත්කම උපලබ්ධ වීමෙන් ලැබිච්ච ලාභය පිළිබඳ විස්තර ඇතුළත් කරන්න. නැත්තම් ඒ විස්තර සම්බන්ධයෙන් බදු ගෙවීම සම්බන්ධයෙන් විස්තර ඇතුළත් කරන්න. අපි මම උපකල්පනය කරා මොන් මේ උපකල්පනය කරන්නේ මේ අපි දන්නවා ඉඩමක් තමයි විකුණුවේ
හවුල් ව්‍යාපාරය තිබිච්ච ආයෝජන යක් හැටියට තිබිච්ච ලෑන්් එකක් වික්කා. ඒ ලෑන්් එක විකුණපු විස්තර ඒ විස්තර මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. ඊළඟට ඒ සඳහා බදු ගෙවපු විනය මෙතන ඩේට් ඔෆ් ටැක්ස් පේමෙන්ට් කරපු දවස මෙතන ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඒ ගෙවපු අමවුන්් එක අමවුන්ට් ඔෆ් ටැක්ස් බදු ගෙවපු බදු මුදල ඇතුළත් කරන්න ඕනේ. ඒ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි මේ කොටුව තියෙන්නේ. එතකොට අපි දන්නවා පාර්ටනර්ශිප් එක මේකේ විස්තර අනුව පාර්ටනර්ශිප් එක ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් වෙනත් ආයතන මගින් ගෙවීමක් කරලා නැහැ. ඒ නිසා අපි ඒ කොටුවේ කිසිවක් ඇතුළත් කරේ නැහැ. එතකොට පාර්ටනර්ශිප් එකේ ස්වතක්සේරු ගෙවීම් මම මෙන්න මේ ආකාරයට නියමිත දිනවල පාර්ටනර්ශිප් එක ස්වතක්සේරු ගෙවීම් කරලා තියෙනවා. අගෝස්තු 15, නොවැම්බර් 15, පෙබ්‍රවාරි 15 සහ මේ 15 හැටියට මිලියන දෙක බැගින් ගෙවලා තියෙනවා ස්වතක්සේරු ගෙවීම්. එතකොට ඉතිරියක් තිබිලා තියෙනවා 92,500ක. ඒ 92,500 සැප්තැම්බර් 30ට පෙර ගෙවා අවසන් කරලා තියෙනවා. එතකොට පාර්ට්නර්ෂිප් එක මුළු බදු මුදල වෙන 8,92,500 සම්පූර්ණයෙන් ගෙවා අවසන් කරලා තියෙනවා. ඒ විස්තර තමයි 3C වල ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට උපලේඛන 4 බදු ගණනය කිරීම මුලින්ම උපලේඛන 4A කියන කොටසේ අපි දන්නවා පාර්ට්නර්ෂිප් එකේ මුළු ටැක්සබල් ඉන්කම් එක මිලියන 18,375යි. එතකොට ඒකේ එහි ඇතුළ අන්තර්ගත වෙනවා 2,50,000ක් මෙන්න මේ 25 ලක්ෂයක් සෝරි 25 ලක්ෂයක් ඇතුළත් වෙනවා 10%. එතකොට ඒක තමයි මෙතන ගණනය කිරීම දාලා තියෙන්නේ. කියන ආයෝජනවත්කම් උපලබ්ධවීමෙන් ලැබෙන ලාභ. ඊට අමතරව ඉතුරු වෙන එකින් 1,000,000ක් 0.8% බද්දට ඉවත් වෙනවා. ඉතිරිය 6% බද්දට ඉවත් වෙනවා. එතකොට 8,92,000ක් ලැබිලා තියෙනවා එතන බදු මුදල. එතකොට මේ විස්තර තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ෂෙඩියුල් B වල 4B වල අදාළ මොනවද තියෙන මේ මේ සම්පූර්ණ මේ වගේ එකතුව තමයි මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. මේ 250,000 සහ 8,92,500 එකතුව මෙතන ඇතුළත් කරලා තියෙනවා. 238 වෙනි කොටුවට මේක ඇතුළත් කරලා තියෙනවා. මේ 238 වෙනි කොටුව මුල් වාර්තාවේ 110ට ඇතුළත් කළ යුතුයි කියලා මෙහි ඒ ගයිඩ් එක දීලා තියෙනවා. මේ හැම එකක්ම මෙන්න මෙතන මේ මේ විස්තර ඇතුළත් කරන්න ඕනේ කොහටද කියලා වාර්තාවේ කොයි තැන් වලටද කියන එකත් මේ යටින් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි බලමු මේ ටැක්ස් පේමන්ට්ස් කොහොමද බදු ගෙවන්නා අතර හවුල් ව්‍යාකරුවන් අතර බෙදී යන්නේ කියලා. 4,92,500 අපි ගණනය කිරීමෙන් පස්සේ ඔබට මතක ඇති අපි ගණනය කරා කොහොමද මේ දෙදෙනා අතර මේ ටැක්ස් එක ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන්නේ කියලා. 445,278, 447,222 ඒ විස්තර තමයි ඇතුළත් කරලා තියෙන්නේ මෙන්න මේ කොටුවේ. 445,278, 447 මෙන්න මෙතන ඔබට දලා ගන්න පුළුවන්. ඒ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම කැපිටල් ගේන් ටැක්ස් එක මේ මේක මං කිව්වා මේකේ ක්‍රෙඩිට් එක ලබා ගන්න බෑ මේ දෙන්නට ඔවුන්ගේ බදු බැඳියාව මත. නමුත් මේක නිකන් ප්‍රකාශනයක් හැටියට මෙතන සටහන් කරලා තියෙනවා. ඒ ප්‍රාග්ධන වත්කම් උපලබ්ධීමේ ගෙවලද 250,000ක බද්ද කොයි විදිහටද හවුල් කරුවන් අතර බෙදී ගියේ කියලා. ඊළඟට ක්වොලිෆයින් පේමන්ට් සුදුසුකම් ලැබෙන දීමනාවක් තියෙනවා රජයට කරපු පරිත්‍යාගයක්. ඒ පරිත්‍යාගයේ මේ පුද්ගලයන් දෙදෙනාට කොයි විදිහටද බෙදුණ කියලා මේ මෙතන ලබා දීලා තියෙනවා. එතකොට ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියන එක නැහැ. ඒ නිසා මේ කොටුවේ කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ පාර්ට්නර්ෂිප් එකේ අපි දන්නවා ඔබට නැහැ මේ මොනවාද ලොසස් නැහැ. ලොස් තිබුණා නම් මේ කොටුව භාවිත කරන්න පුළුවන්. ලොස් එකක් තිබුණා නම් ඒ ලොස් එක පිළිබඳ විස්තර ඇතුළත් කිරීම සඳහා. නමුත් පාර්ට්නර්ෂිප් එකේ අදාළ කාල පරිච්ඡේද තුළ අලාභයක් නැති නිසා මේ කොටුවේ හිස්ව තියෙනවා. ඊළඟට මේ කොටුවට අදාළ දත්ත ඔබ විසින් ඇතුළත් කළ යුතුයි. ඒ ව්‍යාපාරයේ පවතින ගිණුම් අනුව ඒ විස්තර මේක ඇතුළත් කරන්න. ඒ ටර්න් ඕවර් එක, එතකොට නිදහස් පිරිවැටුමක් තියෙනවා නම් නිදහස් පිරිවැටුම, ඊළඟට වියදම් සහ කොහොමද මේ හවු ව්‍යාපාරයේ තියෙන ස්ටොක් එක පිළිබඳ විස්තරය, වගේම රෝ මැටීරියල් ස්ටොක් එකක් තියෙනවා නම් පේබල්ස් කොච්චර තියෙනවද ඒ විස්තර ඇතුළත් කිරීම සඳහා තමයි මේ කොටු දක්වා තියෙන්නේ. ඊට පස්සේ මේ ෂෙඩියුල් පුරවපු බවට ඔබ විසින් මේ ප්‍රකාශනය කරුණු ඇතුළත් කළා, ඒ විස්තර ඇතුළත් කළා, තමන්ගේ අසන යොදලා අදාළ වාර්තාව භාරදීම
අවශ්‍යයි. ඒ වාර්තාවත් නොවැම්බර් 30 හෝ 2021 නොවැම්බර් 30 හෝ ඊට ප්‍රථම දේශයාදම් දෙපාර්තමේන්තුවට කියලා විභාර දෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් ක්‍රමය යටතේ ඔබට පුළුවන් කෙලින්ම ගෙදර ඉඳන් ඔබගේ ඒ වාර්තාව ඔන්ලයින් නැත්තම් පරිගණකය මගින් ඒ විස්තර ඇතුළත් කරලා දෙපාර්තමේන්තුවට එවන්න. එතකොට පැමිණීමක් අවශ්‍ය නැහැ. මේ කාලය අනුව එක වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් විස්තර ඒ කොහොමද ඊ සර්විස් එක යටතේ කොහොමද වාර්තාව පිළියෙල කළ කළා එය දෙපාර්තමේන්තුවට එවන ආකාරය පිළිබඳව ඉදිරියේදී ඔබ සමග සාකච්ඡා කරනවා ඇති. එහෙනම් මේ පාර්ට්නර්ෂිප් හවුල් ව්‍යාපාර වාර්තාව පිළියෙල කිරීම සඳහා මෙය ඔබට පිටුහලක් වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම දිනාටම ආයුබෝවන්, බොහොම ස්තුතියි.